සවස ආදර්ණය දවසක් ඒවා කියලා මං ආදරෙම්ම ඕගලන්ට සුබ පතනවා. ඒවාගේම අද දවසෙත් ඔන්න අපි යෝගලක රැදෙනවා හිතගාව. හිතගාව කියවම දැං වගොල දන්නවොම කදම මේේ කියලා. අපි ගී සාතියත් ගොලක සම්බන්ධ වනා. මේ හිතගාව රැඳෙනවා කියන එක කොයිතරන්නන් ලස්සන දෙයක්ද. හිතලඟට එන්න හිතගාව රැදෙන්න්න. අද. ගුටහක් දෙවල්තා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂම ඔගලන්ටි කියන්න ඕන දෙයක් තියෙන අපි පලවෙනි වැඩසටහනේද ගොඩක් දේවල් කතා කරා. එ කතාකරගු දේවල්ලොලින් මේ රටේ සිටින ජනතාව අපි ආදරණය ප්‍රේක්ෂක ගාරය කොයිතරන්න අපි තෙක්ක සම්බන්තුනා දෙක කියනක පිට දැනුනා. එනි නිසාබෙන්ම තමයි ස්වාධන රූපහනී තුළින් ඔබට ඔබේ දේ කතා කරන්න මේ වගේ ලස්සෙන තෝතැන්නක් හදල දුන්නේ. එහෙමන අදවසේ දෙෙත් අපි පොඩක් දෙවල් කතා කරන්න බලාපොරොත්තු වෙන එන්න හිතගාවට. එහමලක් අදදවසෙත් ඔබේ අපේ මේ සලුදේ ගැන කතා කරන්න අපිත් එක එක තුලයින්නවා මනෝ වෛදද එ කුමා නයක මහතා අපි ආදරයෙන් පිළිගන්න අයබ ඒ වගේම මේ සම්බන්ධයෙන්ම අපේ ජීවිත ගැන කතා කරන්න අනිවාරෙන්ම මනෝ විද්‍යාව පිළිබඳ කෙන කපිත් එක සම්බන්ධෙන්න්න ඕන අනිවාරම ඒසා අපිත්ක කාන්තපාර්ෂක සම්බන්ධ වෙලා ඉන්න හැම දාමත් ඔබත් එක සම්බන්ධෙනවාගේ තමයි මදූ පියන් අද මහත්මිය අයිබන් කලා පිි වෛධතුමන ද අපි පලිුණනි වැඩසර හනිද අපි කතාකරපු දේ තුළදී ජනතාවග ආපු ප්‍රතිශාරය අපට ගොඩක් කියලයි. නිසා අද දවසිත් අපි මේ තෝරගත් දේ තුලදී. දර්ුවෙක් කියන්නේ මාවකට කොච්චර වටනවාද. දර්ුවයකුට බැෑකවදාව ජීවිතේ මැනල කිරි දෙන්න. එනිසා දර්වා ආරක්‍ෂා කර ගැනීම දරවාගේ ආදරය දරවාමනාද කරන්නේ කියනෙ එක දෙමවපියන්ට ගොඩක් වැදගත්වයෙනවා විශේෂම අදකාලේ. දරුවකගේ අධි්‍යාකාරෙත්තය කියන එක කොයි තරන්දුරට බලපානාදයක කොහොමද මේ මේ මමක් කැටියට පියක් කැටියට හඳුනාගන්නේ. මොකත්ත මේ අධික්‍යාකාරත්තය කියන්න ඇතටව. ඔවු නිල්මිනි පළමින් ම මම කියන්න කැමති ඔබ කිව්වා මනෝවිිද්‍යාව ජීවිතයට එකතු කර ගැනීම. මනවවිද්‍යාව ජීතක එකතු කරගන්නව කියන්නේ මිත්‍යාවෙන් ගතානුගතික විශ්වාසලින් ඇත්තලා විද්‍යානක කූල්ොව ජීවිතේ ප්‍රශ්නෝට පිඩිත්තුරු කොේලා ි න්න ජීවිතය කියයන්නේ පහසු දෙයක් නෙවෙේනේ ජීවිතය කියන්නේ අ හමන් හෙස් දර්ශනකයා කියන වගේ දු දුක් දොම් නස්ත විය සැපද දුකද විය යහපත් අයපත්ත විය මේ සියලොම එකතුන තැන ජීවිතය නම් විය. ජීවිතය නම් ගලා බසින නදිය විය. ඉතින් මේ ජීවිතය යනකොට අපිට හරි ශක්තිමත් පෞර්ෂයක් ඕන වෙන මේ ජීවිතයට මුණ දෙන්න. ඔබ කොච්චට ක්තිමත්ත කියන එක මත තමයි ඔබේ ජීවිතය ලක්සනවෙනි ශක්තිමත් පෞරක්ෂය ඔබ කිවෝවගේ පුංචි දරුවාගේ කාලිදල් ලබා දෙන්න ඕන. මේ ශක්තිමත් පෞරක්ෂය දරුවට ලබා දෙන්න තියෙන බාධාවන් මොනොවද කියලා අපි මේ වැඩසටන පුරාම ිකටික ටිකෙන් ි ටිෙන්ටික වාගෙන යමු. නැත්තං වෙන්නේ නිල්බිණ හුණක් කෙලාමට විද්‍යාත්මකෝ විසඳගන්න පුළුවන් කරුණුම පිළිබඳ. පැදිලුවම දැනුමක් නැති නිසා ගතානුග මත්‍යාවන් ගතානුගතිික දේවල් පිටු පසගේල්ලා ගක් පලාට දරුවන්ගේ ජීවිත අවුල් වෙනවා. අපි ඒකත් බල ටිකෙන්ටික ටිෙන්න්ටික මේ වැඩ සටහන ඇතුලද. උබ ලස ප්‍රශ්නයක් ඇහවා. අධික්‍යාකාරිත්්‍යය දරවා. පංචි කාලේ මේ දඟකාර දරවා. එක තැන ඉන්න බැරි දරවා. උඩවල් ඕල නගින දරුවා. ඊළඟට අම්මට හේකරගන්න බැරි දරවා. පන්ති කාමරයට ග්‍යාම වෙන ලෝකික ඉන්න දරවා. ටීච ගන්නලකොට අනිත් ළමයිත එක්ක කතා කර කරන්න. ටීචව ගන්නලකොට සමට පන්තතියෙන් එලියට කියල දන්නෙමනැහ. ට ගෙදරාවවම එක විනාඩි පාක් විනාඩි දායක්ත් අම්මත් එකක වාඩි වෙලා හෝමෝ්ි කරන්න බැරි දරවා සමාලාට හිතයි මේ දරුවා නෝමල්ද ් නෝමල්ට. එමනත්ත මේ දරුව සාමාන්‍යද අසාමාන්‍යයට. මන පුංචි කතාවක්කයම් තිර නිල්මිනි එක අම්මගෙන දරු අරංගයාලු වෛද්‍යවරය කළඟට දග නිසා අරංගල වෛද්‍යතුමා ප්‍රස්ථ හයක් කතක් ඇහවලු. ආලකිවලු අම්මේ. දරුව දඟග නැත්තන් විතරක් මගේ ලඟට අරගෙන්ද මොකද මේින් අදස් කරන්නේ වෛදවරක දඟකාරකම කියන්නේ නීරෝගීකමේ ලක්ෂණයක් නමුත් මෙතේද මේ දගකාරකම මොකත්. මේක නීරෝගිකමේ ලක්ෂණයක් මෙන්න මේ දෙක වෙන් කර ගැමීමේ තමයි දෙමපියෝ හොඳට දැනගන්න ඕන අද අපිත් එක්මම කිරිපත්වට මූලිකරෝහලේ ප්‍රධාන මනොවයි්‍යවරයා වින් වැඩ කරන්න කාලේද මේ දඟකාර අසාමාන්‍ය දඟකාර දරුවෝ හාරදාස් පන්සීයක් ලයාා පදිංචි වෙලා හිටිය. නිල්මිනි දා ළමයි දා දෙෙනක් ගත් තොත් එහෙම පස්තෙනෙක් විතර මේ සීයට දහයක් නැත්න හත දයක් පතර සංඛ්‍යාවක් මේ දරුව ඉන්නවලු. ඇයි මේ දරුව මේ තරම් වැදගත්. මේ පුංචි දරුවාගේ ප්‍රශ්නය පුංචි කාලෙදිම හඳුනාගෙන විසඳ ගැත්තේ නැත්නං. ප්‍රතිකාරුවටගේ නැත්නං උපදේශනයටගේ නැත්තං. අධ්‍යාපනය අවුල් වෙනවා. ඊලා ලොක් වෙනකොට සමහලාට ජීවිතය අවුල්වෙලා කණඩක් ලිසෝඩ වැනි ොරකන් කිරීම බොරුකීම තත්වට යන්න පුළුවන්. ජීවිතය අවල් ලා මද්‍රව්‍ය ඔෝල්ට යන්න පුළුවන්. ජීවිතයවුල්වෙලලා ඉගෙනගන්න බැරිවෙලා ඩිප්‍රෂන් මානසික වපේන වැනි තත්ත්වයන්ට ගොදුර වෙලා ජීවිතය සම්පූර්ණයම කඩා වැටන්න පුළුවන්. අද අපිට එන්න මේ නදීශා කියන දරවා. පංචි කාලයේ අධික්‍යාකාරිත්්‍යය නමුත් අම්මටවත්. ්චයම්මටත් කවුරුවත් හිතුවෙනෑ මේක ලෙඩක් කියලා ආච්‍යම්ම හිතුවත් අම්ම හිතුවෙත් මේක සාමාන්‍ය එකට යැන ඉන්න බෑ ගෙවල් ගෙවල්රට වටේටම ඇවිදිනවා පාඩන් කරන්නන්නහැ ස්කෝලේ ඉන්න බැෑැ මේ සියල්ලම ලක්සණ මේ නදී සට තිබුණ මේපුංචි කාලේ නත් ආච්්‍යයම්ම බැලුව ගහල ගහල හදන්න පුළුවන්ද කියලා. ත් ආච්‍යම්ම හිතුවනෑ මේක ලෙඩක් කියලා මෙන්න මෙතන තම අපෙන්නේ. ඔබ ඔබේ දරුවාගේ ගැටලුවන් නිසිල්ල සහඳනාගත්ත නැත්ත ඒ දරවාට හෙටත්වන ඉරන්නම ජීවිතය මන තරං අවාසනාවන්ත වෙන්න පුළුවන්ද කියලා අද නදීසාගේ කතාවෙන් ඔබ හඳනා ගැනීවි. අපි ආච්‍යයමගේ ඉස්සල මහද හමුද න දන්න මේ රිසලා වජතුනේ ඇතටමද මන විද්‍යය ඔපදශකාාවක් කැටිට මඳු පියන්වදා මහත්මිය. දරුවෙකුගේ තියෙන මේ ක්‍රියාකාරත්තය දෙමා ඔපියන්ගේ කාරී බහුලඇතත් එක්ක සමහරකල තෝර ගන්න බැරිවෙන. ඒවගේ තමයි සමාජ මට්ටමේ දරුවෙක් නාස්තිවෙඩ පුළවා. හැබැයි එතනදී දෙමවපියන්ට හරියාකාරව නිසිාකාරව දර්වා කර අවධානය යොමු කරගත් තොත් මේ මේ දරුවවා යන පාත්‍යකට හවාගන්න පුළන් කරට ප විශවාස කරනව. එතකොට දැන් ආ්චම්ම කෙන කැටියට අපි නදීශ ගැන අපි ොඩක් කතා කර එතකොට මේ ආච්චම්ම ඇත්තරම පුද්ම පින්වතතා ආචම්ම කෙන. ඒවගේම එක කාලෙක වාසනාවන්තච්චමගෙන. පින්මන්තූන අප වෛදතුක් හම්බුන නිසා. මන විද්‍යය අපප දේශ්කාාවක් හැටිට ඔබතුමියගේ. අපි මේ ආච්චම්මතය කතා කරන්න කලින් ම මේ හප කාරනාවට පොඩි උත්තරැක්දන්න පුළන්. ඕ නිල්මිනි මේ වැදගත් දෙයක් කොයා ඇහුේ පලවෙනිදේ තමයි දැන් මේය නදීශගේ අධික්‍රියාකාරිත්වය පුංචිකාලය අඳුරගන්න නැහැ මේක තමයි අවාසනාවන්තම දේ. මොකද ආචයම අපිළඟට ආවට පස්ස කිවේ ඇතරුම් ම දන්න නහැම එක ලෙඩක් කියලා මොකද මේ පුංචිකාලය ැ ඉන්න නෑ ස්කෝලෙන් කම්පලේන්සේෙන මන්තේ නර්සරි කාලය එක දෙකවසර කාලිඳලම මේ ආචහිතවය මේක මෙග මේ මුරන්්ඩුකම දඩබර කම කොහො හරිම ඉතන් ගහලම හදන්න ඕන දෙයක් කියලා. ඒ අවබෝධය විතරා යාාචියම්මට තිබුණේ. අන්තිමේති මේ අධික්‍රාකාරිත්වය එක තැනන්න බැරිගතය මේකත් එක් නදීෂට පන්ති එක තැනන්න බැරිවෙනවා. ඉගෙන ගන්න බැරි වෙනවා. ජීවිතය සම්පූර්ම විනාස වෙනවා. ගැන වෙනම ලෝකක අතරමන් වවා. ඒකත් එක් නදීශට විභාග කරගන්න බැරි වෙනවා. ඉතින් ඇත්තරම ඒකත් එක් ඇගේ ජීවිතය යම් පැත්තකට හැරීමත් එක්ක තමයි නදීශවා ආචයම්ම අපිළට යොමු කරේ න්න ද. ඔයාලඟට මේ දරවා එනකොට මේ අදසා වෙනකොට දැන් අවුරුදු විසයිදයි විචි දෙකයි නේද. අයිස් නැමිති මත්්‍රවයට බැහිවෙලා ඊළඟට මුළු ජීවිතේම අවුල් වෙලා ලබ්බල ගිහිල්ලාදකවරු හිතයි කට ඇ ඇතර මේ දරවා යොමෝන මේ පංචි කාල අධිකාකාරර්ය බලන්න ලින්වෙනි අතිට වෙන හැට අපි ආචිත්්‍යක සාකච්ා කනට මම දැනගත් එක දෙයක් අපි කතා කරනකොට මේ මේ දරවා මේ දියණිය. මේ දෙවල්ලට ඇබැහැවෙලා ගෙදර මේ විදිර හැසිරේ නොකොට ආච්චම්ම හිතුවලු ඒවකරන්න පිරිමි මයින මේ මුකට මේ මේ හැසිේ අච්චම විශවාස කරන ඇත ොහම ත්ව ග ගැනු ලම මෙම කරයිද කියන එක අප මේ අච්චාම විශවාස කරේ නැ නමුත් රටේ ලෝකයේ ජීවත්තය නොකොට අපි මේ ලෝකයේ වෙනස් වෙන ලෝකේ අපි දැනගන්න ඕන අප දරුම මනාද කරන්න කියනෙ. ඔබ කියන වැදේ හරිම වැදකත්වල්බිනි මොකද අද දෙමවපියන්ගේ ජීවිතය කාර බවලවී මත් එෙක්ක දරුවට ජියසන්යන්න සල්ලි දෙනවා දරුවට ඕනරන ඇදුන්ටික අරන් දෙෙනවා එතකොට තන්න ම සේරම් ටි කර කියලා නමුත් දරුවක් ගෙදරින් එලියට කියා මොකත් වෙන්න කියෙනෙක සමාහට දෙවපියෝ දන්නේ නෑ තමාට දෙමවපියන්ට හිතාගන්න දැම දැන්තියන මේ ෆෝන්්ස් මේ තිය එෙක්ටොනිික් වර්ල්ඩ් එකත් එක් ොහම ඉක්මනින් සංවේතන සම්බන්තා ඇති කරගන්නවා. ඉ මට හිතනවා. ආ්චයම හරිම ආදරේ මේ දරුවට මේ දියනට. ඒත් ආච්්‍යම්ම හිතුවේ මේක ලඩක් නෙවේ කියල. එක ඒත් ආත්්චමක ොදක් හිතිවෙනෑ මෙයා අයිස් වලට බැයිවෙලා මෙවැනි. සමාජ ශලා පස්ස ගිහිල්ල ජීවිතයේ අවුල්ලුන තත්තෙ ඇවිල්ලයි කියලා ආච්‍යමට හරියට හිගන්න බැරුන මගහිතන පිලගකිී බුණනාට පසෙ තමයි ආචියයම දන්නන්නේත්නේ යිස් කියනන්නේ මද්‍රවයක් කියේ එතකං ආචියයම එක දැනගෙන ටිය ැ ඇත්තටම අපි ගොඩක් සන්තෝස වෙන්දෝන ඇය සම්මග මටත් දියනයක් කියන්න නිසා ම දන්නඒ දියනියගේතිබුණ හිනාව ආදරනය බව දැන් ගොඩක්කයාට ඇවිල්ලා. ඇෙම හිත තුල ගොඩක්ෙලාදම ඇඩුවා ම පෙන්වු නැතවට හැබැමඳමං හිතන්නේ විශේෂෙන්ම දෙයක්මට කියන්නඩ ඕනක්. ඇය මේ ස්වාදින් උ පහනට ෑල සජීවි අපිත් එක මේ විදිර කතා කරන්න හදවතින් මේකොතු න්න ඕන කෙලකිවේ අපේ සමාජර තවත් කෙනකොට පනිවිඩයක් දෙන්න ඕන්න නිසා ඉති නිල්මිණි හරි වැදගත් ඇය අද නදීශ්සා ජීවිතය වෙනස් වෙලා සතුට ඉංඉන්න. ධර්විෙක් බවට පත් වෙලා දරුණ ය බවට පත් කන ජීවිතේ බලාපොත්තු ඇතිගෙනකෙන ඇතිකරගෙන එට තින්න අනාගතයට සීන මවමින් සිටිනවා. ඇය ස්වාධීන රූ පහනයට ඇවිල්ලා. මගේ කතාව කියලා. මං මේ ලෝකට පනිවිඩියත් දෙෙනවකෙන එක මොන තරම් යහපත් බැදගත් දෙයක්දදි කියල මංකල් පා. ඇතරම අපි ඇගේ ආචි සමඟ කතා කරන්න ඕෝනා ඔබට මේ බත්තගත්ම කාරණයක් වෙයි හොඳින් මහගෙන ඉන්න. හොඳින්ම බලාගෙනන්න මක දාය කීපු දෙයක්ත් තින තමන්ගේ පියා. කවදවා සිකරට්ටකම් මද්‍රාාවයක් පා්ච කලන. අම්ම ඉතාමත්ම හොඳ උගත් අම්ම කෙනෙක් සහෝදර සහෝදරණ ඉතාමත්ම උගත් අයක කියෙ ෙන වි විදාල රගන්න ශ විදාල ගෙනගන්න තිය නිසා ඇය දැන් දුක්කෙනවා ඇගේ ජීවිතය ගැන. එහෙම දුක්වෙලා තමන්ගේ ජීවිතය හදාගන්න ලැබීම ගැනත් ලොකුම දෙයක් ඒනිසා අපි ආචි ස දුක්වෙලා අද සතුටයෙනවා. ඇබැයි වසන දෙයක්තින නිල්මිමේතන ඇය දැන්තමයි දන්නේ. මගේ අධි්‍යාකාරිත්වයට පින්චි කාලයේ මට ප්‍රතිකාර කරන්නන් ම මට මෙහෙම වෙන්නේ නැහැ කියලා. අද වෙනකං ය දැනගෙන හිට තු අපිට හිතෙන් නැද්ද මේකේ. අප සමාජයේ මාධ්‍ය මගින් මීට වැඩි දෙයක් ජනතාවට මනවිද්‍යා්‍යාපනය දෙන්න ඕන කියලා. ඕය නිසා තම අපිහිතගාව එකතුලා මනවිද්‍යාවඋපදේශය දෙන්න ලෑසිකරේ. අපි ඇතරම ආචයම්ම අයිබවන් කියලා පිළිගන්නවා. එහම අපි මේ කතාව අපි සමාජයට අපි දෙගාරමුක් අපේ වෛදතුමනත් ඉන්න සාක්ෂයට මෙතනත්. එයා හරිම දඟලාමෙකුන් යා ම දුන්නත් කන්න පුුණෑ දඟ එහම අවුද්ෙක තුරය ොඩියගේ සෙල්ලම් බඩුව අරම ඔොමකඩ කඩ විසිකරවා යිගේ නංගගේ පත් කරල විසි කන්නවා එයා කිසි දෙයක් කාදරින් තියගන්න නෑ අනිතෑගව තියන්නන්නේය එයායටට ලස්සන බයිසිකරයක් ගෙන ඳන බයිසිකර තය කඩ පැදල්ල පැදල පැදල පද කරල කඩල විසි කරා කෙනෙකුට පදින්න බැරිවෙන්නම විසිකරා එයා ගස්දිගේ යනවා මේ ලොකු ගැුරු ලිඳත් තියෙන ඒකරත් යයිබිකන් කරනවා. ඒකට බෝනිික්කෝ සෙල්ලම්බට ිහිලත් දානවා තම ගෙවල් වටේම යා යනවා. අර කියන්න ඔබිතුම කියන්නර ෙල් වට යනක මෙයා ඉක් තැන ඉන්නවා මුුලු රට වටේම දුවනවා යට කියන්න කොච්චර ගෙදට කණ්ඩ තිබතියක් කෑම ඉල්ලනවා බිස්කත් තමයි ඉල්ලන්නේ. එවන ටිතින් ඒ මිනිස්සුමට කියනවා. මං මෙයට ගහනවා මේ ඇයි මේ ගෙද තීදී එකක්ෙනකින් ඉල්ලන්න කියම මිනිස්සටඒ ගිහිල පෙන්නනමට ලෙද්ජහින්ද. අම් ආස නෑවාහන්න ඉල්න්න නොවිතරන්නේ ෙර විනාඩට පහක් ඉන්න විනාට පහක් න ඉන්න එය හෝ පප ස්කෝලයනකොට ස්කෝල පන්තිය ඉන්නකි අපිට කම්පලෙන් එනවා ඉති පිච්ට එකකවලුවටග පති ඇවි නවට ටයනවාකම්ේෙන් නවා ඒ ඉන් ල හි හිඉ අපි ඇත්තට මේ දවස්තර ඉතින් අපිත් දුරවල ඉති අපි දන්න මේ ඊට පස්ස මෙයා කඩවලින් අටතාර්ගෙන නෑදෑගේ වල්ලෝට ිහින් දෙවා කෑම බිමයක් කන්නේකත් ගිහින් දෙවා. මේ ය බොරු කියනවා හදයට බොරු කියනවා හරියට බොර හරි බොට කියනවා ගකට ගාචමම කිය ඇයි බොරු කියන්නේ බර කියය සින්දැන් පි දන්නේන්නේ යයි කඩවන අයිතරයනක ලිගන්නන ය අයට අරගන්න ට පසේ කඩ එක්න මුදරනතම අපට කියන්නේ අරෝගලන් ද චර ගනක් නෑ චර ගක් නෑ ලතිට අප යන ඇයවා දන්න ඇයි යාට අපි ෙදට බඩු අපි නයිට ගන්නන කියලා. ඒ කිය ැක කෙල්ලගෙන ම පල්ලහට ය කියලා සමට බොරු කියලා ඉස්කෝලට සල්ලි ගේන්න කිව සල්ි ගන්ඩ කිව්ව කියලා අද පන්සීජක් ගේන්ඩම කිව්ව කියලා උඩ පැනලා උඩ පැනල තාත්තට කියනවා තාත්තා ඉතින් තාත එක දැන්නට එකකම තම මික ස්කල ල් හම ද තික ම ට ල ම . බදගත්යක් පුංචිරයම් මතක් කරන්න ඕන අධිකාකාරී දරුව පසුකාලීන ගණඩක් ටිසෝඩෙක් කියන තක්ටය නවා. බොරු කියන හොරකං කියන්න ලක්ෂනෝටත් එනවා මේ අම්ම කියන්න එක ලක්ෂණය බොරු කියනවා ඕ ඉට පස්සේ ගේ තාත්තාගේ තාත කව දාවත් රැහැට යාගේ කලිසම ශට් එක ලෙහලා එල්ලන්නේ මං එහු ඇයි කියලා බෑන යම්මි සුදුරන විශසාසනෑනිෙ. එ කියනවා ඒ මෙයා සාක උදේට යන්න සල්ලි නැතිවෙනවා මෙ හිතන්නේ මෙ දල න යිස්කෝල ඇරල්ල තුන් දෙෙන එකට එන්නේෙ ෑකින් දුවල වෙල්ල උයරතින බත්මකුත් කන්නේ හොදි මාල්ු පිණිකන්නේ මස්තිික කාල 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 දානවා එතකොට ලොකූ රන්ඩුවක් ැන අයිජ ගැනෝොමියයාට එවනට කන්න දන්නේ අරග ස්කෝලි ස්කෝල අරංගිලා ලමයිට දීලා ේටවස මයා යා හැතිසේ ග්‍රෞ් එකෙල අම ගෙික ොවු ොව ොඩන් ෙඩික නව ්ය දොල් හදහතුන කාලි තුොළ හධත්තුමකා පොඩි කාල ත් තේ එන්න එන්නම වැඩිවුණාමිසක් එක දවසක්ත් මියාව උන්නෑ ඉතිං ඉතිං අපිට හිතාගන්න බැරෝගිය ඉතින් ගෑනු ලමි ඒවාගේ වෙනකොට හැබැයි ඉතින් අපි ටීච කියනවත් අහන්ගන්න අපි දන්න එකක ගන්න පියවරමොක්ද කියන එක. ඉට පස මෙයා ළඟ ගේකට ගිහිල්ල බිස්කට්ටිල්ලලා මට එවල මේ ගෑනුක් කෙන කතාර කතාග්‍රහම බලන්ඩක්ක මේ දරුව මේ ඒගුල්ත් මෙය සුදුවන කිය සුදුවන බිස්කටිල්වවා මංකුවා ඇයි යා එහෙමි ඉල්ලන්නේ යාට මේ කියල මම ගනල පෙල්ල මම එක ගෙන අයනවයි අත්ති ඇදගෙන ගහන් නැතුව අර ඇවිල දංවල්කින් බැන්ද ඇවි දිීල නිසා. ඇද ඇවිද සාන් මග ලක න් ිගල් ගනී ට පසේ එයාගේ එකකොලු නිදාගන්න කාම්රෙ ඇන්දේ එ ඩංවලින් බල්ලපඳ දංවැලින් ගෙනල ම බැඳදර තිබ ඉටමසයා සතුටෙන් එයා ඇන්දේ ඉඳගින් හිටියඒ නිගන්න ද සට ද ට මංගේි ලකවා ම පුතාට මංගින් වෙනමගේක එකල එකවත්තේ මංකෝව පුතාට තගනව සන්ත වසන්ද මං අද හොඳ වැඩක් කර සුදුරුනට බැන්ද දං වැලින් කියලා එයාවි ජහට නැකිට්ට TVව බලවල ඉඳලා යෝ අම්මට පිස්සුදු මේ අම්ම පොලිසිරයි යයි කිය එයා ගිහිල්ලා මේ ලෙහුවා ලෙහුව ගමන තාපවගේ අනිද්්‍ය දෙක්ට එක නවතන්න බැරුව ගියා පිට ඔඇ මේ අම්ම කියන ඉතාම් වැදගත්යක් නිල්බිනේ අධිකාකාරයේ දරුවට්ට එක තැන ඉන්න බැන් අලියනෝ. විනාඩි පාක් එක තන වාඩ වෙලා ඉන්න බෑ දැන් මේ බලන්න මේ ආචයම කියන්නේ ගෙදර වටේටම ඇවිදි නගවල් හැමතනම ඉන්න ප එක පෝඩ් මොතහොතක් ඉන්න බෑ ඉතාම වැදරල් ලක්ෂණය මේකත කියන්නේ හයිපරක්ටි විට්ටි කියලා ඉතාම වැදගත් ලක්ෂණය එක තැ ඉන්න බැ එතුකොට විතුන්නේේ දැන් අපිද මේ මේ අධිකආකාරත්තය දරුවෙක්ව ගොඩක්ලා ගොඩක් වෙලාට දකින්නේ වෙනත් වූ ආකාරකින් සමාජයයේ. අපේ ගැනත් තවත් උඩත් පුරට දේවල් කතා කරන්න ඕන වැදගත්ම දේවල් කතා කරන අපි මේ විරමෙන් පස්සේ, ඉරාමටගිලලා නැවතහමයමු. ගත් එ එකක රැඳලයින්න ඔබට අපි ලොකු කතාවක් කිව්වා. මේ කතාව ඇතිල ගැබ්බෙලා තියනදේ තම ඔබොහොඳින් මටහගන්නවන විශේෂ වූ මවක්කට පියකුට වැඩි හිටියන්ට මේ උොඩක් වටනාදයක් එකතු කරන්නවා. අපි ආච්චන්මන්තය කතා කර කර හිටිය. ආචම්ම අපට ඉතුරුටිකත් කතා කරගන අපට කොහෝද මේ දරාව ඔබ මේැන මේ තත්වේ ඉන්න දරුවයි කියන කහන්ුනා ත්තික කියන පප්‍රිකයන්න පුළුවන්. ම ැනගත්තේ ඩොක්. ගාවට ආනාවට පස්සේ තමයි එඒ වුණනාට යගේ ගොඩක් වෙනස්කංගුවලින් අපිට එයා වෙන විදිහකට යනවා කියලා දැන්නුනාා ඒටවස නංග යග නාංගී එමට හැමතිස්සම කිව ච්චි අපි මේ අක්කව පෙන්නමු ඩොක්.ගෙනෙක් ගාවට මංස්ක ලොකටගට යට මානසි කලිඩක් එහෙම කියලා කියන කොට ක්ති මංකව හෙන අපි බලමු කියලා එයා ෆෝන් එකෙන් බැලුවවා ඩොක්ට සදන්නෙ තර පිෙනවාක්කොය ගලුණනම කිය මේ ඩොක්ට තමයි ගොඩක් දන්නවා TVීවK පෝග්‍රම් බල එක නිසා මම කිව්වා මේ ඩොක්ට අල්ලම් කියලා අපි ඒ බලපු දාට පහුදාම අපි කතා කරයි වෙලම අපපටේ මිස් කෙනෙ කවරේ ඉඳ කිව්ව අපි ඇවිල්ල මැහුනා දැන් අපි දැන් අර ගොඩක් එ හොඳ ළමෙක් ැ මට දැන් කියන්න දෙයක් නෑ එයාගැන්න දැන දැන් හොන්දම ආද්‍රණය දුවක් එයා යා කියන දෙ අහනවා. එ තැන්පත් අද බරවෝලින් සේර ඇත්වෙල ඔක්කෝම ඇතල කොේව යනන්නේ ගෙක්ටන වෙලා ඉන්න ඇත්තන් ගෙදරක වාඩියක්ති ඉන්න මෙක් නෙවෙයි මට හරිම සතුටු දැන්ගේ ගොලන්ගේ අම්ම තාත්තා අයුයා නංගේ මම හරිම සතුරෙන් ඉන්නවා ගෙදර ඇත්තක්. ත ඇතරම දැන් අපිට ඒ අහන්න සතෝ සෑ ජතුමනි මොකද අපි මේ කතාපොඩ්ඩක් අපි සාකච්ඡා කරනකොට මම කිවේ ආ්චම්මා දෙමවපියන් මේ දියලි නිසා ගොඩක් ලෙඩ වුණ. දියනිය ටිකිව දැන් ඔය මේ ආචමව සහ අම්ම තාතා හොඳින් බලාගන්න ඕන එකද එක එයාගේ වගකීමක් කියනෙක් මං අයට පැහැදිල් කර. අපි අනිවාරෙන්ම මේ නදිශත් එක කතා කරන්න ඕනල තිබුණේ ඊට කලින් මට පුඩි දෙයක් දැනගන්නඩ ඕන අපි ආචම්ම සම දෙන්න කලින් මේ මේ නදීශාගේ තිබුණු වෙනස් වු චරිියාවන්. ඔබ හොඳින් මටහගත්ත මනව යිඉවර කැටිට. උදුගාන තිස්ස වෛතවර කැටේට ඔබ ඉතාමත් මොහ දන්න කියන කෙනක් කැටට මේ නදීශ සම්බන්ධවීමත් සමගම ඇයගේ මේ දැන් ඒ කලින් සිට ප විද්‍යා දැන් සිටින විදේ තියන ලක වෙනසක්තියනවා. එතනද මනුවෛද්‍ය කියන එක අපට කොයි තරන්න වැදගත්ද කියනක ඕ අපිට කතාක් ඇත්තරම ඉල්මිනී මෙතන තියන වැදගත්ම විද්‍යාත්මක පණවිදේ තමයි අධික්‍යාකාරිත්‍යය සහ ූනවධානය ඇතිවෙන්නේ කොහොමද මොකත්තම අධික්‍යාකාරීත්්‍යය මේ දරුවට තිවුණ කෙනක නිසි ලෙසතේරන් ගැනීම. අධික්‍යාකාර්ත්‍යය සහ ඕූනවධානය ඇතිවෙන්නේ මොලේ රසානික වෙනසකින්. ාර් වලින් සම්පේෂණ වෙනයි කියල වාක්තුළට ද්‍යාඥෝ කියන කලාතුරින් ළමය හම්වෙෙන්න්න ගහිලලා ළමයහිර වෙලා ඔක්සිජන් මොලටඩුවෙලා ඒවගේ වෙන්නත් පුළුවන්න මුත් වැඩිපුරම වෙන්නේ ජාරවලින් තමයි මේ සම්ප්‍රේෂණය වෙන්නේ. මෙහිදී නිල්මිණ විද්‍යාඥෝ කියන ඉතාම වැදගත්දයක් මොලේ ප්‍රධාන ලිම්බික් සිස්ටම් එක හැඟීම් පාල කරන්න මධ්‍යස්ථානල පොඩි පොඩිෙනස්කම් වෙනවයි. එක රිියත්තමයි දස ටල් ප්‍රපන්ල් කෝටෙක් කියන එක ඒක ප්‍රපොන්ටල් කෝටෙස් ැනෙ ලලාට කණ්ඩිකාවේ අපි බුද්ධිමය පාලනකන්න මධ්‍යස්ථානය අත් රටේ විදායකයේ ජනාජිපතිතුමා වගේ අපේ මොලේ තියන විදායිකේ තමයි ප්‍රපොටල් කෝටක් එක. එතකොට මේ ලලාට කණ්ඩිකාේ ඇතිවෙන සියුම් වෙනස්කම් එක හේතුවක්කළු. හේතුවක් කියනවා ඔ ඇන්ටිය සිංගලේට කෝටෙක්ස් කියෙල කොට සක්තියන මොලේ ඒකෙන්තම ඇර ඔය දරු යනවා නිතරම නැතිකරගන්න උබරතිව අධ්‍යාකාර දරුව පන්තිටගිල් එනකොට පැන්සල නෑ පොත් පෙටිය නැෑ ඒ ළඟට බෑගක නෑ යව හලාගෙන වැටෙන්න්නේ ඒත් මොලේ කොටසකින් පාලෙවෙෙන්. අ අවධාන පාලය වෙන්නෙත් මොලේ කොටසකින්. එතකොට අපි ප්‍රතිකාර පටන්ගන්න නිල්මිනි. ඒ ප්‍රතිකාර විද්‍යාත්මක ප්‍රතිකාර. ඒවා මළු ලෝකේ පරේක්ෂණමකින් ගොප්පු කල්ලා ඉතාපම වැදකත් විද්‍යාත ප්‍රතිකාරෝටින් මද වි්‍යාතක ප්‍රතිකාර පටන් අරන් තියෙන දසක. පටන් ගත්තට ඇට නදීසා මහිතන වේගෙන් වෙනස්ස වනා නේද අ්‍යම ඉක්මනින් වෙනස්වන තරායනක නැතිවුණ සංසුම්භාවය ඇතිවුණා හොඳට හිතන්න පටන් ගත්තා කළබලකාරීගතියා අඩනාා දන ඉදයන්න පටන් ගත්තා ඒවිතරක් නෙවෙයි අයිස් වලට තියන ආස්ාව නැතිවෙලා ගියා අද අයිස්ගන්න නෑ සම්පූර්ණ මේකින් ඇත්වෙලා ඇය ඉතාත්ම සංසුන් භාවයට පත්වෙලා තියෙන. ඉතින් මම කැමති අප හෝ නදශකින්ම මේ ගම නේද මොක දෑට උුණේ කියනක ලස්සට විස්තර මදුු මගේ ප්‍රශ්නය ඇවේ සමාජ විසි මේ දිහා බලන ආකල්පය වැරදි. වෛදතු මං කිව්වදේ එක්කෝ බහිතන්ඩ අපි සමාජ මට්ට මේ කෙනෙක් දියා බුද්ධියෙන් ප්‍රශ්නාවයෙන් බලන්න පුෘද්ධවයම. අපි නදීශගේ මේ ජීවිතේ මේ විරව වෙනසනෙ කොහොමද කහමද වෙනස්කන් ඇතිකරගත්ත කෙනක් ගැන අප කතා කරමු. අපි ඕෝගලන්ට කිව්වා අපි කතා කන්නවා කියලයි මිනි බිරිෙක් එතමැන් නදීශ ඇත්‍රම නදීශගේ කතා බැහුවම මාත් මවක් හැටිට ගොඩක් හෙලිල හිටිය බය වනාා ඕන මංමක් කෙනෙක් බය වෙනවා ඒ නිසා අනිවාර්ෙම මේ නදීෂගේ කතාවෙන් ඔබ ඔබගේ දියනිය ගැන තව හොඳමා වදානයක් යොමු කරනවා කියේනක මට අනිවාර්රයම මිස්්වාසයි. නන්දීෂ දුව මට දුවක් එන්න මට ඔය දුවෙක්. ට කිය ොක දැ චිය ම ගුඩක්දව ලිතක කි්ව. ඔයා අවංකෝම අපි සතුටු වෙනවා අපි ස්වාධීන මැදිරයට ඇවිල්ල ඔයාගේ ජීවිත කතාව මේ රට්්‍රම බෙදන්න කැමැති වෙච්චයක. මේ රංගනයක් නෙමේ මේ සත්‍යයක්. එනිසා එසත්‍යය දේ අපි වටහගමු කතා කරම පටන්ග. මගේ නම නදේශා මඩවරුදුවිස දෙයක් එනවා. මම ආංචින අවතගැනින් පටන්ගන්න. ඒන ල ල්ල ම ලිල්ල යන්න ැරවනට මග ම යදසල ගොඩක් දංඟගයි දැන් ම එහෙමන්නේ දස ගොඩක් දංගයි සමට ොල්ල න බැවන අරු දහටක් එදීම ම පාටියන පටන්ගත්ත. ඒන ී් පාටි ලංකව තියන ැන්තහනන් කල තියෙන්නේ. ඒවර නගත්තහම මං අයිස්කන මත්‍රවේ ඇබැහවුණ. ඇබැ වෙලා අරුදු පහක් එකදදිර යහෝ කියන ගෙදරත් මන්ගේ පාච්ච න මත්‍රව. අයි මන්ද්‍රව්‍ය ඉ කෙන එක දිකටම ගත්තායිස් පෝකේ තේවන ගොඩ ජාතති ම ගොඩම පරදලයිට යිස් කිය ේයට විතරයි. මං එතර පොඩි බාාවක් කල උට මක් කන්න. නැම්ම මේ පුංචි දරුවඇලා වයා ඕලෙවල් කරගන්න බැරි වුණ. අධික්‍යාකාරී දරුවන්ට ඇත්‍ර නිසි ප්‍රතිකායයක්ත්ය නම් කවධහරි ජීතය අවුල්ලලා ඕලෙවල් ඒලොවල් වටකොට සම්පූර්නෙම වුලක් පොට පත්වෙල එක තමම නදිසාක කියයන්න. එයට පසි ජවිතය අවුලක් වුණා නේද. යන්න කොහේද කියලා අරමුණක් නැත්ති පාවෙලාගිය. කිය අයිස්කත්තම කොම මාමරස් ල්ලික්ද අයිස්කත්තහම විශල්ල කියැන ඒක ගහන වෙලාට ඒ කාලේ හරි සතුරක් දෙනෙනවා ඒගැනේ නිකං ඉන්න එලා නිකං ජීවිතය ගවනවා තේරෙන යිස් කැව්වා මිටඩ අන්තයිනැගැන මැරෙන්න්න හිතෙනවා. ඒගැන එක මිනිස්ස එකක තැන්ගොල ඉන්න කැව්වාම තින් මම ජීවිතය නතිවෙරලානගින්තිෙන පස් පාර්කල වඩා පස්වතාවක් ජීවිතයන තිකර ගන්න උත්සාහ කරගෙන කියන බලන්මට පරලචෝබ ලිදඳට පනින්න කියියා. ප මිස්තර කරන්න බලම කෝච්චිර පයිනකයා බෙල්ලදා කන්න හැදවා යග මී පාසනංකෑව අතිවන වංකරේ මී පාසනංකාපේව එකමට එපවන මැරණ එකමකොද ඒ එපාමලා ගමට එක් කිය තේරෙන්නේ මී පාසනන්ක හම ජවිතය පවුන ැර නෑගල තේරුණා එදානි ල්ලල මැරු ම හ මැරු නැහ නිසා ල ප පශ්නයක් ඇතිවෙනවා නදීසගේ කතාාවී. ඇයි අදීසාට ජීවිතේ පාාවනේ අපි බෙන නම දවසක අයිකයන කතා කබ මෙත් තැම්පිටමීන්. එ මාතෘකාව මෙත් තැම්පිටමීන් අයිස්ගන්න එක්කනෙට්ට කාලයක් ගත්තම මානසික අවපීඩනයනවා. ත ැති කැරගැනීමේ ආශවාාවය නො මේ ලඟෙ මන්දයක්ක්ක මේ මාසතුනක් ඉස්සෙල්ල කැලනී ප්‍රදේශයේ විතර අයිස්කන්න හතර දෙනෙක් ජීවිතය නතිකර ගත්තා. අයිස් කියන්නේ අන්තිමේදී මානසික අවපේන්නේ. විශවාාල සතුටක්යන මුල් කාලේදේ පස්සේ 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 ජීවිතේ පාලෑයන. ඉදි කියන තවටි කොරගගේ කතාවේ ඇතුලේ ලස්සර දේවල්. ජීතයේ මුල්කාලයිස්ගනකාලේ ගොඩක් සතුර ඒක ඒ ගැහ්හමත ිවත්තනගල පේරෙන්නේගල තමයි මොලටන්නේ ඒගැනඒ එක නැතුුණහම හරිකම්මැලි එකට එක පෙන්න්නගන්න බැහැ ඒගේ මේයිස්ත්‍රිය ගහන යාලුට තුවෙලා එතකට එකට තම සතර තෙන්නේ ගෙරඉන්නකට ගෙද මනිසුම පන්න බෑ ඇයියාලුත් එක්ෙද පුරුදු වෙලා ගෙර මනිස දක්හමේ ගහලව ෙරමිටියඒක දැමත්කයා ගහනවා සින්දුවක් දැම්මත් කෑ ගහනවා බණහනු බණදාන්න එපාගෙලවා චිකය ගහන ඒ දමට ඔලුව නිදහස් නෑ. ගැ ඒකාකාර හරි හරිම ඒසා යිස්කා සල්ිහ ගත්ක හො. අයිස් ගහන මම්මගේ ත්තරම්බොු කියලා පොන් කියයලා ගෙතුරින් ආචයෙන් අරගෙන එහොන්තමේ ගොඩා සමලට හොන්ර කරනවා එකඒක් හන්න දැන් ඕනිනේ දැන්මට සල්ව ද නෑ ම ෑල මක් වවා. ම කරන්න ගොඩ ආචිකින් සල්ලිගන්නවා හොට කං කරනවා හි ආචි අල්මර ඇතුරක් වෙනම හංගගන තියාගෙන හිටන බනද. ඕමං ආ ලොකස් මොකද අයිස්කනේ පඩිගානල ගනුපුලන් දෙයක් නෙමයි. එක ලොපු ගානත්දලා ගන්නවවා. ඒනි සමන් ලොපු ගරන්න ගරගන්නවා. ආචි දන්නවා මං ගන්න කියෙ ලාි කෑග ගනවා. මටති ඒවත් කමන්න ආචි මරල ආචි කියනද මට. හ රදල මරනත් මන්න මත් කමන්න ති මරනතතිින් කමන්න හෙට මල්ල න ෙක ිට යස් හම එකකද අලුව තියෙන්නේ අද ජීවත්තන යදධ විතර මේ පයගාන ඔ පෑගන හට ජීවත්තන දෙයක්ගෙන පිහිතන්නන්නේ. අපිහිතන්නේ අද ජීවත්තන අද දවසම පෑය දෙක පැදකත් ඔහම ර හෙටන හට ජීවතන දිය හිතන්න හෙට පොඩ සල්ලි ඉතුර කගන්නවනේ ඒහම හිතන්නන්නේ හෙටත් සල්ල ෝන්න හෙටත් කොහෙ සල්ල ගනලද ඔලට වැඩ කරන්නේ. එතකොට වෛතතු මේ අදිශතක කතා කර නොගොට සාකච්චාවද දැන්න මේ අපි පොඩි සාකච්ඡාව කියදුනා ඒවෙලා වෙ නධිශෙක්ව ඔබෝ ගොඩක් දුම්පානය කරා කියලා එතකොට ඒකැන්නේ ජීවිතය තමන් නොදුනුවත් වෙන දෙයක් කියන එක ද මේකින් කියන්නේ නැත්ත මේකට සමාව දියයුතු දෙයක්ත්ත නැත්ත කොයි වගේ දවාජතුම නි අතරම දැ නදශගේ කතාාව තුළද ඇය දුම්පානය පමණක් නෙමේ ගොඩක්වල් ඇල් කොල්වලට පවා ඇය සම්බන්ධ වලා තිබුණා. එතකොට ජීවිතයේ ඇය ගොඩක් තැන්වල ඔය රාත්‍රයේ සමාජශාලාවල්ල ජීවිතය ගත කරා කියලා කිව්වා. ඕවුනවෙනි. දැත්තටම අධික්‍යාකාරී දර්ුවෙක්. විසි්‍රතිකාර ඒ උපදේශතය වන් නත්තං ඕලෙවල් ඒලවල් පාලේ නොට මොේ අවුලනවා. ජීවිතය අවුල්ලනවා අරමුණක් නැතිව ඔහේ පාවෙලා යනෝ මට ඉඟෙන ගන්න බැරිවනා. මගේ හැමදේම අසාර්ථක වුණා. මං පරාජිතේ. ඇයිමට යවාගයක් කඋත් පාස්චෙන්ට බැරි මේ පුංචි දරුවවා මේ පොඩිකාේ හදපු නැතිකේ ප්‍රශ්නයෝඔය. ඉතින් ඒක ඇය දැනගෙන හිටියනෑ අප හමකක්ද දැන්හිතෙන කෙනෙක්. එතකොට නිල්මිනි ද්‍රක් සොලට යන්න පුළුවන්. ඇල්කොහොල්ලොල්ට යන්න පුළුවන්. දු හැම එකකෙන්ම බලනො අර හිස් බව මහා හිස් බවක් දැනනො නේදඒ හිස් පව පුරවන්න බලනොවා පාහිර දේවල් වලින් සෙක්ස්වලින් මතර ඇසෙක්ස්ොලට ගියා ඉතින් එතකොට අර හැමදේම බලනොවා මෙන්න බලන්න පුංචි කාලේ ජීවිතයේ ප්‍රශ්නයක් නිසි ලෙස නිරතරණය නොකර ජනීම නිසා අදවෙච්ච වීපත ඔවු වයතුමනය අතරම දැන් අපි මේ සම්බන්ධෙන් කතාකරගන අනකොට ඔබ බලාගන්න ඔබට ඇය මේ තත්ත්ර දැන් ගැවිල්ල මේ වගේ හොඳ දියනයක් කලා ඉන්න කුහොම දෙ කියනක අපි මේ විරාමින් පස්සෙ අනිවාරෙන්ම කතා කරම. නති්‍යා දියණය. අපිට මේ සමාජය තුලදී කතා කරන්න පුළන්දේවලුත්තිය බැරිදේවලුත්තියන මාධ්‍ය තුළි. අපි බැරිදේවල් පොඩ්ඩක් පැත්තකට කියයලා පුළුවන් දෙවල් තමයි අද දවසිද මේ කතා කරන්න මන උපදේශකාවක්කයටට මඳ පියංවදා මහත්මිය. මේ දියණිය උපදේශය දෙට උපදේශනය ලබාගන්නකොට. ඔබට ලේසි වනාද පාස වනාද. ඇතරම නිල්මිනි නදී ශමන්ට එනකොට කිසිම අරමුණක් තිබුුණ ැහැ. අයිස් වල්ට ඇැබැහි වෙලා ජීවිතය නැතිකර ගන්න පස් හයපාරක් විතර උත්සහ කරලා කිසිම හැඟීමක් නැති සමාජශාලාවල ජීවිතය ගෙවපු තවමත් තාරන්නේ ඉන්න තරුණයක්. ඇත්තරම මට අපපු බැරෑරුම්ම කාරය තමායි ඇගේ ජීවිතය විඳින් ඕන විදිහට ගොඩ නගනක. ලේසිදයක් නෙමේ ඇත්තරම. ඉතින් නදිශ්‍ය මංලංඟට එනකොට මට යොමනාට පස්සේ. පලවෙනිටම මම ඇයට ඇගේ වටිනාාවකම පෙන්න ලා දුන්න. මොකද ැය අවුරුදු හතරක් පහක්විතර අයිසල්ට අයිසල්ට අයිස් කියන මද්‍රාවයට ඇබබැහි වෙලාහිටිය. ඇ ඇතම ඇතර ඔොබට අපිට ඇව පෙන්න්න පුළුවන්න්නම් පෙන්න්නනවාය හැරිම ලස්සන ලස්සන්න දර පඉ. ඇ ලස්සන තරුණයා ඉතිං මේ මට මේ ඇයි කිව්ව දෙයක් තමයි අයිස් ගහන්න ගත් තම මිස්මාව දියවෙලා ගියා. මට මගේ පෙනුම ගැනිච්චර වටින කමක් තිබුුණෑ. ඇතරු මගේ ලෝකයේ මගේ සතුට මගේ ආතල් එකක මගේ ත්‍රිල්ල එක මේ අයිස් කියන එක තමයි මම හිතුවේ. හැබැමඟයට කියලා දුන්න උපදේශනයටාවට පස්සේ ඇගේ ලස්සන ඇගේ රූපය, කන්න අඩියගාවට ගහිල බලන්න ඔබට මොෝදමගෙන හිතෙන්නේ හැබැදැන් අද වෙනකට ය අඳන විදිිය වෙනස්සෙලා ඇ කතා කන්න විදිිය වෙනස්සෙලා අපි ඇයගේ මහම ඇය කහොමද වෙනසූනේ කියලා. ඉතින් ඇගේ වටිනාකම පෙන්නල දුන්නා. අනිත්තේ තමයිනිල් මිනි ඇ අපිළංගට යොමුුවෙනකොට උපදේශනයට යොමුුවෙනකොට ය දරු මානසික අප පීරණයෙන් හිට ඩොක්. ඉසල පහැදිදි කර කාලයක් අයිස් වගේ මධද්‍රාව්‍ය ගත්තාම තිම කාලෙදි මානසික අව පිීරට කොදුරුවවා කියලා එක නිසා තමයි නදීෂත් ජීවිතය නැති කරගන්න පවා උත්සහ කල්ලා තිබනේ පෝච්ච මොලබේරුනේ නේද ඕ ඇමහිතේ නදේශ අදටවත් දන්න නෑ කවදේ වෙලා බේරගත්තයවත් කියලා එක. ඒ මේ ඇයි ළඟටනකොට දැනගෙන හිටනෑ මකක්ද මේ මානසි කව පීඩනය කියන්නේ කියලා. ඇයි මට ජීවිතය එපා වෙලා තියන්නේ ඇයි ට ජීවිතය කලකිරලා තියෙන්නේ ඇයිම මැරෙන්නගේ. ඇයට අපේ විද්‍යාත්මව මානසි අව පීඩනය ගැන පැහැදිි කල් ලඳන්න ඒකත් එක් ම හිතන දැන් ඇ දන්න අයට ගැටලුවක් තිබ අ මෙතනින් එලට එන්න පුලුවන් කියන විශ්වාසය ඇ ගොඩ නැකවා. ඇත ම ආසය නිර්මි යහන පුංච දෙයක් නදස්සා උපදේශනයට ආවම. මද මිස් ලඟට මොකත්තුව යාට දැනනේ. මට දැනු මුලිම මමන ආසුන්නෑ එන්න කියන්නේ එක මට ගොඩක් එන්නක අපේ නංග. නංගි තමයි ගොඩකමාව මගේ කියන්නේ කැම්පස්සක න්න න ම මග කැම්පස් යනවා මන්තමගේ ගද මේ විදිරන්නේ. ඉන් යාට ගොඩක්කොුණේ ම හදන්න මොකද එත් යත් කැපස්මගේ යාලුව බව මංගෙන කියරද විලු කරහම යායටට හොඳන හැන. න් ඒ නිසා එක්කං අවඩබසේ? මට කලින්තැනකට ගියා එතන්ට ගහා මට හරිකේන් දිය මිනිසල එක්කාහම ඩොක්. ලඟටත් ගියහම එපා වෙනනිකම් හොලුවට හරි හිසරදය ඒවාගේෙනම මෙත ඩොක්ට ළඟට හම ලොකු සැහල්ලුව වදන්නනවා මදුමිස්සලගට ගියා මදුම සතාාගන්න විදිා එක් හරිම සතුටයි මොකද අපේ හිත හදන පුළන් කියෙනෙක්කින්නනම්මුගද අපට ගෙදට කියන්න බැෑහැමදේ. කද මගේ අංගිට ආචිර මට කවදකත් හැමදීම කියන්න කියන්න බැරින්න බැරිදේවල කියන්නගෙනෙක් මටහම්න මගේ ජීවිතය ප්‍රස්්න බෙදාගන්නගෙනෙක් මතහම්බර්න තමත් ෙදර මිනිස දන්නද ගොඩත්දේවල් මද මිස් දන්න දන්න යිනිස් මට උද් කරන හැමදේටම මොකද අපි ආසයි යබේ ජීවිතේ ලස්්ටන ඉදිරගේ වන්න අපි ආසන හැමතන හැමදාමර එකතන හිරවෙලන්න දැම් ම ඉස්සන් හැමදාම එකතන තම හිරවල හිට ඒගැන මගේ පාටි අයිුස්ගානගතන මගේ ජීවිත වෙලාතිබ. ද හයක් ැනක මට ඉස්තර බස්සයකවත් යන්න බෑ ඒන බස්රෑ මිස දක්ම ගහන් හිතුන නිකයිගටආහම ගහන්න හිතනවා ඒකගේ දෙවල් ප තරහ යන කක්තිබුණ හයට බරයි කියලා කිවවාච බ පිරිිමියදද ගෑනු ගෙනදකල අදානෑ මට දෙයක් නොත්ම් පාරිමැ්දරයට ගහනවා එතරම් මට හිත හයි අයි ඇම න මට කිය ොකද ගෑල්ලාමක ම ැන්ත් ම ොට විත දන හොම දශ දන්න මට ගොඩක් නිදහත් දැන මට දැ රස ජවත ස්ස හමතිේ ැරෙන්න්න පත ඕන ැරෙන්න මරන්න මරන පු හම දේ කරක් මැර නෑ කියලා තේරුක්ත්තේම ාාවට පසේ මකද ජීවත්තෙන් ඕනි ිසු මන්ගේ මනිස ගොඩක් ඉන්නවා. එතන් හම තේරෙන්නේ මානසක දඩක් නෙමේ ඒක තිය නවයිතින් හැමෝට එනිසා දැන්නම් හරි අසේ මට ජීවත්යන්න. ම ගාව න න්ගේ මස් කතාගන්න විදිට ම සිට උපදේ දන විදිට හරි යාසයි මස්ගවට එන්න ේ මන්ද මගේ ී ල අවස් තාව ගේ උපදේශ නැ ලබුණ වික පලන තවට ඊත මංගේේ වදතුමන අප මේ වැරිස්ශ්‍රහලටගන්නකම කිත ගාවට එන්න. මන පදේශනය කියන එක මොකද කියනක නටල් සහරකා හිතන්නේ මම ඒවාගේ තැනකට ගිල මන උපදශනය ගත්තො මට පිස්සු කියලා හිතයි ටේ පිට ඉන්න මිනිස්සු හිතයි මට පස්සු කියල නෑ පිස්සුවක්න මේ අපි අපිට අවශ්‍යවනද අපි අනිවාර්ම මන උපදේශනයකින් ලබාගන්නඕන ග නිසාවෙන්ම තමයි අපි මේ සිතගාව කියන එක අපිට දැනන විදියට කිතගාවට රැදන්න අපි කතාකර නදි ශද්‍යියනය ඇත්තටම අපි ගොඩත් දේවල් අපි කතා කර කෙටියෙන් සඳහන් කරන්න. මේ වගේ දේවල්වට සම්බන්ධවෙලා ඉන්න සමාජයයට දෙන්න පුළුවන් පණවිටයය. ගොඩක් මින්සේ දෙනා දේකට අපි බැහැවුණුත් ඒක අපිට ගලෝගන් හරි අමාරුවේ කියලා ඒක කාගෙවත් ඒක හිත හිතින් තමයි ඒක මටත් එෙන මන් තවරුදු වරක් ැවවා මොටත් එනම් සික් කියල දයක් තම අපි ට කියන්නේ. ඒ න ගර ි මගනදය ඕන ක හින් හැඳුත් මට හදන්න පුුවන් කියලා ම බොත් ඇති හැදන්න පුළුවවා නිවා ම කියන් ගරුවන්නිම් මනසසි යක දේවල් හත් ීත නාතරකන්න න. ජීවිතය නාසිකරගන්න එපා ඉතින් මවත් මවක් හැටියට මෙතන වාඩලයින නවේ දිවක් හැටට. නෙමේ මංකමති මවක් හැටට ඔබට උපදේශනයයක්දට. ය කිවක් මෙන්ම ජීවිතය හැමදාමත් ලක්සන කරගන්නවන තවත් ඉස්සහට තමන්ගේ අධ්‍යාපනය සම්බන්ධය ගොඩක්ත්දේ වලිගෙන පදන්න රූපලනාවන් සිිල්පියක් ප අනිවාරයෙන්ම ඇති එහැම දෙයක්ම ජයගන්නවාට වාසනාව ශක්තිය ලැබන්න කියලා අපි හදපතින්ම හිතගාාවෙන්වට ප්‍රාථනාක නව ඇතුම අවසාන වසය මේ ගැන අපට ක්‍රටියම්ම සඳහන ටියෙන් කියන්නේ අධ්‍යාකාරිත්වය කියන්නේ දරුවගේ වර දක්නෙවේ. අධ අධිකයාආරරිත්‍යය වුරදු හට ස්සල් ලබ කින්න ලැබෙනවා. එක තැන ඉන්න බැරි දඟලන්නන ඕෝමක්ටි කරගන්න බැරි. ඉස්කෝලිගියයාම ගුඩුවරයාට අවධාන යොමු කරන්න බැරි. හැමතිස්සෙම දඟලන බලු තේරම නති කරගන්න පොත් පැන්සල් නැති මේ දරුව සාමාන්‍ය දරුවක් නෙවෙයි. අධිකාකාරය දරුවේ. ඕන අවධානය සයිති දරුවේ. මේක වෙන්නේ මොලේ රසානෙක් වෙනසක් නිසා දරුවගේ වැරදක් නෙවෙයි. මේක භූතයෙක් නිසා නිසා වෙන දෙයක් නෙවෙේ. යක්ෂෙක් නිසා වෙන නිසා නෙවෙේ. කේන්ද්‍රය අපරකාල් නිසා වෙන දෙයක් නෙවෙයි. ඒක නිසා මනොෝ වෛත්‍යවරක් ළඟට ගෙනන්න උපතිේශනයටගෙනන්න බලන්න නදීශා. අද වෙන පස්සෙතම අවුදු විසි දෙේද දනගන්න මට මෙහෙමද තිබුණයි කියලා ආච්‍යම දැනගන්නේ. පුංචි කාලේ ඇත්තටම නදීසා ගියා නම් වෛතවරෙක් ලඟට අද නදසාට ඔය කාලය ගවන්න වෙන්නෙත් නැහ. ඔය වගේ ජීවිතය ගෙවන්න වෙන්නෙත් නෑ. අද ඔබ කෞද ඊයේ ඔබේ ළමාකාලය හොඳට මතක තියාගන්න. යෝ. මගේ ටනහ මන්දනග ජීවත්ත නේද තු මං හිතන්න අඇතරම ඔබ උපදේශිකාාවක් කැටි මන්දන්න වුදු ගනත්තිසේගේ ජීවිතවල් ගුඩාක් බේරගැන තියෙන. ක් මංහිතැන් මහගු මෙහවරක් මේ ආයිතනත් සමඟ සම්බන්ධලා අපේ මන අයිද තුන් සමඟ සම්බන්ධලා. ඔබ තුගේ මහන් කැමති කෙටියින් සඳහන් කරන්න මේ සම්බන්ධය. යම් කිසි විදිකට මවට දරුවෙක් මේ වගේ තිෙනවා අනම් භයනතු යොමු කරන්න ඕන නේද කියන එක. ತ ಮೇಗ ಮಕೆ. ඕ අනිවාර්යම නිර්මිණ මොකද මේ අපි නදීශගේ කතාවත් දක්කාචි අමකිව නදශ පුංචිකාරේ දඟලන අධික්‍රියාකාරී දරුවෙ හඳුනගත්තේ නැති නිසා තමයි නදීශ අවුරුදු දොල්හැන් ඉහළවෙනකොට ප්‍රචන්්ඩකාරී හැසරීමට ඒවගේ අවුරුදු දහටෙන් හලවෙනකොට සමාජ විරෝධී පෞුරුෂයකට යන්නේ. ඉතිං අනිවායම ඔබ මේක පුංචිකාලය අඳුරගෙන මනෝ වෛ්‍ය ප්‍රතිකාරවට මන චිත්සක උපදේශනයන් වට යොමුකරත් මනිහිතනි නදීශටත්වේ චිරණම ඔේ දරුවටත්. ඒෙන්නේ නැහැ කියල ම විශ්වාසයෙන් මු දන්නවා. අද අපි ගොඩත් දෙේවල් කතා කර මේ අදිශා්‍යියනයගේ ජීවිත කතාව ගැන කතා කර. ජීවිතේ බිඳක් ඇයට අහිම වන නමුත් ඉදිරියේ දේජීවිතයේ ලස්සන කරගන්න පුලන් කියෙ අප පිවිස්්වාස කරනවා. මේ දේවල්වලට අපි සමාජත්ත අනිවාරෙන්ම වග කියන්න ඕන. ජීවිතේ කියනෙ රෝසමල් හනාවක් නෙේ. ජීවිතය තියනෙ විඳන්න විඳවන්න නෙමේ අපි ජීවිතය විඳමින් අපේ ජීවිතේ ලස්සන තැනකට අරගෙනයන්න ඕ. ද තු ങ හ ෙം ති තු മ ද ද ಪ බඳ ണට ുട ൂති ಂ വෙන. අපට සමගන්න ඉඩ දෙන්න ගොඩත්දේ අපි යോගලංක කතා කර. එන්න අපිත් තෙක්කර දෙන්න හිතකාාව ස්वදസක්.